පාසටහන් අපේ YouTube channel එකට ගොඩක් ආදරෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සුපුරුදු ලෙන්ගත් කෙනි ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් අපේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්තම් එහෙමත් නැත්නම් ඔයා අලුත් කෙනෙක් නම් අපේ channel එකට අපේ පාසටහන් channel එක subscribe කරලා බෙල් icon එකත් සලකුණු කරන්න අමතක කරන්න එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා බහක් නැතුව අපි අපේ අලුත් වීඩියෝ එක මොකද්ද කියලා බලමු. අපි හැමෝම සොලස්මස්ථානය වන්දනා කරන ගාතාව කියලා සොලස්මස්ථානය වන්දනා කරනවනේ. ඒත් ඉතින් අපි කවුරුත් දිවා ගුහාව වන්දනා කළාට තියෙන්නේ කොහෙද කියලා දැනගෙන නෙවෙයිනේ වන්දනා කළේ. ඉතින් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෙළදීපේට වැඩම කළ අවස්ථාවක දිවා කාලයේ, ඒ කියන්නේ දහවල් කාලයේ ගිමන් නිවාගෙන විවේක සුවෙන් ගත කළ ස්ථානය තමයි මේ දිවා ගුහාව කියලා හඳුන්වන්නේ. 1995 ඔක්තෝබර් 15 වෙනිදා තමයි හරියටම දිවා ගුහාව නිශ්චිත වශයෙන්ම හඳුනාගෙන තහවුරු කරගන්නේ. දිවා ගුහාව සමස්ත බෞද්ධයන්ම සුවිශේෂී ස්ථානයක් වෙන හින්දා අපි හිතුවා අදේ ගැන කතා කරන්න. මුලින්ම අපි කියන්නම් මේ දිවා ගුහාව කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. දැරණියගල ඉඳලා මහවත්ත කන්ද බඩතොට හරහා එක් නැලිගොඩ දක්වා පැතිරලා තියෙන කඳු යායේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අංක 160 දරණ ඇඳිරියන්වල ග්‍රාම සේවා වසන තමයි දිවා ගුහාව පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි බටතොට ලෙන කියලා කියන්නේ මේ දිවා ගුහාවටම තමයි. දිවා ගුහාවට මීටර් 400ක් විතර උතුරින් ස්ත්‍රීපුර කියලා හඳුන්වන ඉතා විශාල ගල්ලෙනකුත් මීටර් 400ක් දකුණට 10 යා ලෙනත් තවත් මීටර් 400ක් දකුණට ගල් පර්වතයේ මුදුනේ හෝම්පල හේන කියලා හඳුන්වන අක්කර 5ක විතර ගල් තලාවකුත් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි මේ ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවත් අවුරුදු 30,000කට කලින් ඉඳලම මිනිස් ජනාවාස තිබුණ බවත් පුරාවිද්‍යා ගවේෂණවලින් අනාවරණය කරගෙන තියෙනවා. බටතොට දිවා ගුහා ලෙන ඇතුලේ තියෙන නටබුන් ගැන බලනකොට පොළොන්නරු, ගම්පල, මහනුවර වගේ රාජධානි පැවති කාලවලදී වගේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ සහ ලංකාව නිදහස ලැබුවාට පසුවත් විහාර කර්මයන් කළ බවට බොහෝ සාක්ෂි දිවා ගුහා ලෙන් භූමියේ දකින්න තියෙනවා. කොහොම වෙතත් සම්පත් හිග බව, පිටිසර හා දුෂ්කර පරිසරය, භූත බලපෑම්, මිත්‍යා දෘෂ්ටික අදහස් වගේ දේවල් නිසා ඒ හැම අවස්ථාවකම වැඩ කටයුතු අතරමඟ නතර කරන්නත් සිදු වෙලා තියෙනවා. ඉතින් සැලකිය යුතු මට්ටමකට වැඩ කටයුතු අවසන් නොවීම නිසා මේ විහාර කර්මයන් ආරම්භක හෝ අවසන් දිනයන් වගේම ඒ විහාර කර්ම මොන භික්ෂු පරපුරකට අයිති වුණාද කියන එකවත් 19 වන සියවසේ අවසානය වෙනකන් වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ බටතොට ලෙන කියන්නේ දිවා ගුහාව නෙවෙයි කියලා මතයක් ඇතැම් අය තුළ තවමත් තියෙනවා. ඒකට හේතුව තමයි බටතොට ලෙන වන්දනා කරන්නේ දේව, යක්ෂ, භූත වගේ අමනුෂ්‍යයන් බවට විශ්වාසයක් පැරැන්නන් තුළ පැවතීම. ඉතින් මේ මිත්‍යා විශ්වාසයට තවත් ප්‍රධාන හේතුවක් වුණා මේ බටතොට ලෙන, එහෙමත් නැත්තම් දිවා ගුහාව වෙනත් බෞද්ධ සිද්ධස්ථාන වගේ සංවර්ධනය කරන්න ඉඩක් නොලැබුණ එක. ඒ හැම වෙලාවකදීම විවිධ බාධා මතුවන හින්දා මේ ස්ථානය නොපෙනෙන බලවේග, එහෙමත් නැත්නම් අමනුෂ්‍යයන් අරක්ගත්ත ස්ථානයක් විදිහට ප්‍රසිද්ධ වුණා. ඒත් ලංකාවේ, ඉන්දියාවේ හෝ වෙනත් බෞද්ධ රටක බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කිසිම ස්ථානයක් අමනුෂ්‍යයන්ට පමණක් වන්දනාමාන කරන්න ඉඩහැර තිබුණ බවක් ශාසන ඉතිහාසයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ.
දිවාගුහාවක් නොතිබුණා නම් හරි, ලක්වාසීන් ඒ නොදැක සිටියා නම් හරි, සොළස්මස්ථාන වන්දනා කරන ගාථාවේ මහියංගනං නාගදීපං කල්යාණං පද ලාංජනං දීවාගුහන් දීගවාපී වශයෙන් පස්වෙනි තැනට ඇතුළත් කළේ ඇයි කියලත් අපට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේම තමයි දිවාගුහාව වන්දනා කරන්න විශේෂ ගාථාවක් බෞද්ධයන් ඈත අතීතයේ සිටම භාවිතා කළා. ඉතින් මේ වගේ කරුණු කාරණා හින්දා සැබෑ දිවාගුහාව බෞද්ධයන්ට සුවිශේෂී වූ පූජනීය ස්ථානයක්. ඒ වගේම තමයි අදටත් බොහෝ දෙනෙක් බටතොට ලෙන දිවාගුහාව කියලා පිළිගන්නේ නැහැ. බටතොට ලෙන දැක්වෙන බිතුසිතුවම් කැලණි විහාරයේ බිතුසිතුවම් අතර දකින්න පුළුවන්. ඉතින් එහෙම සිතුවමක් කරන්නත් සුවිශේෂී හේතුවක් වෙන්නේ දිවාගුහාව කියන්නේ බටතොට ලෙන බව ඔවුන් දැන සිටීම වෙන්නත් ඇති. මේ වගේ විවිධ හේතු හින්දා පස්සේ කාලෙක පටන්ගත සංවර්ධන කටයුතු ගැන පවා මහා ලොකු විශ්වාසයක් ප්‍රදේශවාසීන් තුළ තිබිලා නැහැ. ඉතින් දහසකුත් එකක් බාධක මැද 1999 මැයි මාසේ තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා බිතුසිතුවම් පිළිසකර කරලා ධාතු නිදාන උත්සවයක් පවත්වලා තියෙන්නේ. මේ දිවාගුහාව මහජනතාව වෙනුවෙන් විවෘත කරලා තියෙන්නේ 1999 අවුරුද්දේ වෙසක් පොය දවසේ. බටතොටලෙනේ වැඩවාසය පිණිස වැඩම කරපු හැම භික්ෂුන් වහන්සේ නමක්ම අකාලයේ පිස්සු වැටි හෝ අපවත් වී ගිය බවත් මේ පූජනීය ස්ථානයේ දියුණු කරන්න උත්සාහ කළ සියලුම ගිහි පැවිදි අය දුගී බවට පත් වී හෝ වෙනත් උපද්‍රවයන්ට ගොදුරු වී හෝ විනාශ වී ගිය බවට අදටත් සාක්ෂි මේ ප්‍රදේශය පුරාම පවතිනවා. දැනට සතවර්ෂයකට කලින් මේ ලෙන් විහාරය බලපිටියේ අභිරුක්කාරාමය මගින් පාලනය වුවත් එම භික්ෂූන් වහන්සේලා පිරිහීමට හා විනාශයට පත්වීම හින්දා ඒ සිද්ධස්ථානය මුළුමනින්ම අත්හැරලා දාලා තියෙනවා. ඉතින් මේ දිවාගුහාවට අමනුෂ්‍ය බලපෑම් ඇති වුණ ආකාරය ගැන තියෙන ටිකක් දුක හිතෙන ජනප්‍රවාදයක්. මේ දිවාගුහාව මුලින්ම ආරම්භ කරන්න උත්සාහ කළේ නිශ්ශංකමල රජතුමා. එතුමගේ ඥාතියෙක් වෙන කාලිංග දේශික හින්දු භක්තික රාජකීයෙක් තමන්ගේ අන්තඃපුරයේ කුමාරිකාවක් වුණ රත්නමාලි කියන කුමාරිකාව ගැන වැරදි වැටහීමක් ඇති කරගන්නවා. ඒ වැරදි වැටහීම හින්දා ඇයව දූෂණය කරලා මරලා දාන්නේ මේ ලෙන තුළ. ඉතින් වෛරයෙන් මැරුණේ කුමාරිකාව කන්ත මාරි කියලා භූතාත්මයක් බවට පත් වෙලා අවුරුදු 712ක් වගේ ඉතා දීර්ඝ කාලයක් මේ ලෙනට අරගෙන මේලෙන දියුණු කරන්න ආව අය ගොදුරු බවට පත් කරගන්නවා කියලා තමයි ජනශ්‍රතියේ පවතින්නේ. දෙවිඳුන්ගේ ආරාධනාවෙන් 500ක් මහරහතන් වහන්සේලා සමග සමන්ගිරිට වැඩම කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වම් ශ්‍රීපස් සලකුණ පිහිටුවීමෙන් අනතුරුව සමවත් සුවයෙන් වැඩවාසය කරන්න ඒ ආසන්නෙම පිහිටලා තියෙන ගල්ලෙනකට වැඩම කරනවා. ඒ ලෙන උන්වහන්සේලා සියලුම දෙනාට විවේකී සුවයෙන් ගත කරන්න ප්‍රමාණවත් ස්ථානයක්. ඒ වගේම මේ ලෙනට දිවාගුහාව කියලා හඳුන්වන්නේ ඇයි කියන්න මත දෙකක් තියෙනවා. එකක් තමයි සූර්යාලෝකයේ දහවල් කාලයේ ලෙන ඇතුළට වැටිලා ලෙන තුලත් දහවල් කාලයේ වගේම ආලෝකයක් පවතින නිසා දිවාගුහාව කියලා නම් කළ බව. ඒ වගේම මේ ලෙනට දිවාගුහාව කියලා හඳුන්වන්නේ ඇයි කියන්න මත දෙකක් තියෙනවා. එකක් තමයි සූර්යාලෝකයේ දහවල් කාලයේ ලෙන ඇතුළට වැටිලා ලෙන තුලත් දහවල් කාලයේ වගේම ආලෝකයක් පවතින නිසා දිවාගුහාව කියලා නම් කළ බව. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෙනේ සමවත් සුවයෙන් වැඩ සිටි නිසා භගවා ලෙන කියලත් හඳුන්වනවා. අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමිපාණන් වහන්සේගේ සිහිනයක් සැබෑ කරමින් 1995 ඔක්තෝබර් 15 වෙනිදා වල් බිහි වෙලා තිබුණ බටතොට පුරාණ ගල්ලෙන් විහාරය දිවා ගුහාව හෙවත් භගවා ලෙන කියලා ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව මේ පින්බිම 2001 ඉඳලා සුවහසක් බෞද්ධයන්ගේ වන්දනාමාන කරන පූජනීය ස්ථානයක් බවට පත් වෙනවා. ධාතු නිදාන උත්සවයෙන් පස්සේ ගල්ලෙන් ඇතුලේ මේ අමනුෂ්‍යාත්මයට රැඳෙන්න බැරි වුණ හින්දා ඒ අවට සිටි පුද්ගලයන්ට විවිධ කරදර ප්‍රශ්න ඇති කරන්න පටන් අරන් තියෙනවා. වගේම මේ දිවාගුහාව වන්දනා කරන්නාව කීප දෙනෙක්ටම මේ භූතාත්මය ආවේශ වුණා කියලත් සඳහන් වෙනවා. මේ ජනප්‍රවාදයටම අනුව
ඇය වෙනුවෙන් විවිධ පුද පූජා පවත්වලා පින් අනුමෝදන් කළාට පස්සේ තමයි මේ ස්ථානයේ නැය පිට වෙලා තියෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කය මණික් වලට බොහොම ප්‍රසිද්ධ වුණත් ආගමික වටිනාකම අතින් වඩාත් වැදගත් වෙන්නේ ශ්‍රීපද ස්ථානයත් මහා සමන් දේවාලයත් පිහිටා තිබීම. ඉතින් සමනල කන්ද පාමුල පිහිටලා තියෙන දිවා ගුහාව, එහෙමත් නැත්නම් බටතට ලෙන, තවත් විදිහකට කිව්වොත් භගවා ලෙන, මේ රුවන්පුරයේ වටිනාකම තව තවත් තීරුව කරනවා. ඉතින් මේ පූජනීය ස්ථානය මතුපරපුර වෙනුවෙන් ආරක්ෂා කරගන්න එක අපේ යුතුකමක් වගේම වගකීමකුත් වෙනවා. ඒ වගේම තමයි තවත් වැදගත් ඉල්ලීමක් තියෙනවා කරන්න මේ වීඩියෝ එක නරඹන ඔයාලගෙන්. මේ ස්ථාන බද්ධ වෙලා තියෙන්නේ ඒ ස්ථාන පිහිටලා තියෙන පරිසරයත් එක්ක. ඒ පූජනීය ස්ථාන මේ දක්වා ආරක්ෂා වෙලා නොනැසී පවතින්නත් ප්‍රධාන හේතු සාධකයක් වෙන්නේ මේ ස්වභාවික පරිසරය. ඒ වගේම ස්වභාවික පරිසරයේ පිහිටීම. ඉතින් ඒ පරිසරය ආරක්ෂා කරගන්නා වගේම අරගෙන යන කිසිම අපද්‍රව්‍යයක් එහි පරිසරයට බැහැර කරන්න එපා කියලත් අපි ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ වටිනා අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් පාසටහන් අපි අදගෙනාව මේ වීඩියෝ එක බලන ඔයාලටත් දිවා ගුහාව, එහෙමත් නැත්නම් බටතොට ලෙන, එහෙමත් නැත්නම් භගවා ලෙන වන්දනා කරන්න කියලා ආරාධනා කරන ගමන් අපි අදට ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් ගිහින් එන්න. ඔයාලට සුබම සුබ දවසක්.